ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කැකුමක් සිරකරු අයිතිවාසිකම් සුරකේ මේ කමිටුව වෙනුවෙන් මේ සිද්ද විජයරත්න කුංචේ හේවා 2011-29 දින සිදු වූ මෙම අවාසනාවන්ත සිද්ධිය සම්බන්ධයෙන් කරන ලද මරණ පරීක්ෂණයේ අදාළ නළුවේ මුල් අවස්ථාවේ පටන් අවසානයේ දක්වා අනෙකුත් සහෝදර නීතිඥ කණ්ඩායම සමග පෙනී සිටි නීතිඥයෙකු වශයෙන් මා කියා සිටින්නේ 2023-04-27 දින වත්තර මහේස්ත්‍රාත් ගරු ධම්මික තුසිත ධම්මික උඩුව මැතිතුමා විසින් ප්‍රකාශයට පත් කරන ලද මරණ පරීක්ෂණ නඩු තීන්දුව ඇත්ත වශයෙන්ම අධිකරණයේ ස්වාධීනත්වයේ සහ අපක්ෂපාතිත්වයේ ප්‍රතිමූර්තියක් හැටියට සලකන්න පුළුවන්. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මොන තත්ත්වයක් ඇති වුණා වුණත් මුල් අවස්ථාවේ එවකට වත්තර මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රා ගරු මහේස්ත්‍රාත්තුමා වශයෙන් වැඩ කරන ලද දැනට මහාධිකරණ විනිසුරු බුද්ධික ශ්‍රී රාගල මැතිතුමත් අනතුරුව දැනට මිනුවන්ගඩ දිසාධිකරණයේ දිසා විනිසුරු එවකට වත්තර මහේස්ත්‍රාත් හේෂාන්ත මෙල් මැතිතුමත් වර්තමාන මහේස්ත්‍රාත් ගරු තුසිත ධම්මික උඩුව මැතිතුමත් ඉතාමත් මහන්සි වෙයි තාමත් අපක්ෂපාතීව දෙන ලද මෙම නඩු තීන්දුව අපි ශ්‍රී ලංකා වශයෙන් ඉතා අගයකට සැලකිය යුතු බව මම කියා සිටිනවා. 2020-11 මාසේ 29 දින මහර බන්ධනාගාරයේ රැඳවියන් 11 දෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීමේ ඊයේ දිනේදී ගරු අධිකරණය විසින් නියෝගයක් ලබා දීලා තියෙනවා. මෙම ඝාතනයට සම්බන්ධ සියලුම බන්ධනාගාර නිලධාරීන් අත්අඩංගුවට ගන්න කියලා. ඒ වගේම ඒකේ තියෙනවා මේක කැරල්ලක් මැඩපැවැත්වීමට සිදු කරපු වෙඩි තැබීමක් නම් ධනහිසෙන් පල්ලෙහාට වෙඩි තබන්න ඕනේ. නමුත් මේක උදරයෙන් ඉහළට වෙඩි තබා මේ රැඳවියන් 11 දෙනා ඝාතනය කරා කියන එක තමයි ඊයේ ගරු අධිකරණය විසින් නියෝගය ලබා දීලා තින්නේ අත්අඩංගුවට ගන්න කියලා. මොකද මේකේ පපුව ප්‍රදේශයට ඔළුව ප්‍රදේශයට තමයි මේ රැඳවියන්ට වෙඩි තියලා තිබුණේ. සිරකරු අයිතිවාසිකම් සුරකිමේ කමිටුව හැටියට අපි මුල් අවස්ථාවේ සිට මෙම ඝාතනයට එරෙහිව අපි නැගී සිටියා. මොකද මෙම ඝාතනයට එරෙහිව අපි නැගී සිටින අවස්ථාවේදී අපිට මතකයි මෙම ඝාතනය සාධාරණීකරණය කරන්න විශාල උත්සාහයන් ගත්ත ආණ්ඩුව විසින්. ඒ වගේම මෙම ඝාතනයට ලක් වූ රැඳවියන්ව කොරෝනා වැරලිලා තියෙනවා කියලා කිසිදු පරීක්ෂණයක් කිසිදු මරණ පරීක්ෂණයකින් තොරව මෙම මృతදේහයන් පුලුස්සා දමන්න විශාල උත්සාහයක් ගත්තා. ඒ අවස්ථාවේදී සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව හැටියට අපේ නීතිඥ මහත්වරු විශාල වෙහෙසක් අරගෙන ඔවුන්ගේ කැපකිරීම මත මෙම ඝාතනය මෙම ඝාතකීන්ව අත්අඩංගුවට ගන්න කියන නියෝගය ලබා ගන්න තැනට අපි තල්ලු කරගෙන ආවා. මොකද එවකට අපිට මතකයි නීතිපති විසිනුත් විවිධ අවස්ථාවන් වලදී බලපෑම් කරා මේ ඝාතනයට එරෙහිව පෙනී සිටින නීතිඥවරුන් එන්ජිඕ කාර්යය කියලා හංගඩු ගහලා ඒ විශාල අපහසුතාවයකට පත් කරලා මේ වෙනුවෙන් අගතියලපත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටීම වළක්වන්න උත්සාහ ගත්තා. ඒ අවස්ථාවේදී ගරු මහේස්ත්‍රාත්තුමා ඇත්ත වශයෙන්ම ඉතාමත් හොඳ තීන්දුවක් ලබා දීලා මේ අගතියලපත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින්න අපේ නීතිඥ මහතුරුන්ට අවසර ලබා දුන්නා. ඒ වගේම එවකට හිටපු බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ඔගොල්ලෝ කවුරුත් දන්නවා පිස්තෝල අමාරුව තියනේ ලෝහාන් රත්වත්ත කොහොමද ප්‍රකාශ කරේ කියලා. මොකද එයාටත් හෙට අනිද්දා අපි විශ්වාස කරනවා එයාටත් පිස්තෝල පෙන්නලා රඳවියන්ව තර්ජනය කරපු සිදුවීමට එයාටත් එරෙහිව අපි යම් අධිකරණ ක්‍රියාමාර්ග ගන්න මේ වෙනකොට ලෑස්ති වෙලා තියෙනවා. එවකට හිටපු රාජ්‍ය අමාත්‍යවරයා කරපු ප්‍රකාශ මතකයි ඔවුන් මේක රඳවියන් විසින් ගහගෙන ඔවුන් විසින් මරාගත්තා කියන එක
පෙන්වන්න විශාල උත්සාහයක් ගත්තා. ඔවුන් කිව්වා වෙන එකක් තියා මේක ඒ සර්ජරි එකේ තියෙන කඩලා ඒකේ තියෙන ඒ බෙහෙත් බීලා ඒ පෙති බීලා රැඳවියෝ ඝාතනය කරගත්ත පහර දිහේ කෑම වලට ලක් වෙලා ඝාතනය කරා කියලාත් මොහුන් බල විශාල උත්සාහයක් ගත්තා මේ ඝාතනය යට කරන්න එවැනි බොරු ප්‍රචාරයවල. ඒ වගේම බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක අපි දන්නා මේ මාධ්‍ය ප්‍රකාශක කවුද කියලා. මේ මාධ්‍ය ප්‍රකාශක වැඩපිළිවෙල අපි දන්නවා. ඕනෙම අසූචි ගොඩක් කරේ තියාගෙන යන මේ බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඕනෙම කිලුටු රෙද්දක් ආණ්ඩුවේ තියෙන ඕනෙම කිලුටු රෙද්දක් හොදන්න හදන මේ බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකත් ඒ අවස්ථාවේදී මේ ඝාතනය රැඳවියන් රදවියන් විසින් සිද්ධ කරගත්තු එකක් කියලා පෙන්වන්න විශාල උත්සාහයක් ගත්තා. ඒ වගේම ඔයගොල්ලෝ දන්නා පණික්කියා විමල් වීරවංශ කියන මේ පණික්කියා ඒ අවස්ථාවේදී කොහෙදෝ ඉඳගෙන ඇවිල්ලා මේ ආණ්ඩුව රැකගන්න රාජපක්ෂලාගේ සාධාරණීකරණය කරන්න රාජපක්ෂලාගේ කිලුටුරෙදි හොදන්න මේ විමල් වීරවංශත් ඒ අවස්ථාවේදී විශාල උත්සාහයක් ගත්තා මේ ඝාතනය සාධාරණීකරණය කරන්න. ඔහු විසින් අපිට මතකයි කරා මේ ඝාතකයෝ මේ ඝාතනය රැඳවියන් විසින් සිද්ධ කරගත්තු එකක්. ඒ වගේම කොයදෝ ඉන්න පිරිස් කුමන්ත්‍රණකාරයෝ කියලා මේක ඇතුළට ඔබන්න උත්සාහ කරා. ඒ වගේ උත්සාහයන් කරලා නීතිපතිගේ ඉඳන් බන්ධනාගාරයේ මාධ්‍ය ප්‍රකාශක දක්වා උත්සාහ කරේ මේ ඝාතනය යටගහන්න, වක්‍රව යටගහන්න උත්සාහයන් ගත්තා. ඒ වගේම අපිත් යම් විදියකට සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටු හැටියට අපිත් යම් දේවල් හොයාගෙන තිබුණා මේ ඝාතනය පිටිපස්සේ. අපිට සැකයක් තියෙනවා මේ ඝාතනය සිදු කරන්න විශාල කුමන්ත්‍රණයක් මෙතන තිබ්බා කියලා. මොකද මේ රැඳවියෝ ඉල්ලුවේ අවස්ථාවේදී වෙන දෙයක් නෙමේ. මේ රැඳවියෝ ඉල්ලුවේ අපිට අපිව කොරෝනා පරීක්ෂණයට ඉදිරිපත් කරන්න. කොරෝනා රෝගය වැළඳිලා තියෙනවද කියන පරීක්ෂණයට ඉදිරිපත් කරන්න කියලා තමයි මේ රැඳවිය ඉල්ලුවේ. මොකද ඒකට හේතුවක් තිබුණා. මොකද කිසිදු රැඳවියෙකුට කොරෝනා හැදිලා නොතිබිච්ච බන්ධනාගාරයක් තමයි මහර බන්ධනාගාරය. නමුත් කුමන්ත්‍රණකාරී ලෙස ඒ බන්ධනාගාරයේ අධිකාරීවරයාවත් නොදැනුවත්ව අධිකාරීවරයාට කිසිම දැනුම් දීමක් නැතුව කොරෝනා රෝගය වැළඳිච්ච රැඳවිය වගේක් වෙනත් බන්ධනාගාර තුලින් මහර බන්ධනාගාරයට ගාල් කෙරෙව්වා. එතන තමයි මේ කුමන්ත්‍රණය පටන් ගත්තේ. ඒගොල්ලොන්ගේ රැඳවියන්ගේ තියෙන ඒ නිලධාරීන්ගේ තියෙන පුටුපොරේ නිසා අද මේ රැඳවියන්ට වන්දි ගෙවන්න වුණා ජීවිතවලින්. මොකද එහෙම කුමන්ත්‍රණයක් කරලා මේක මහර බන්ධනාගාරය කොරෝනා ෆාම් එකක් කරන්න උත්සාහ ගත්තා ඉහළ නිලධාරීන්. මොකද ඒ අධිකාරීවරයා එක්ක තිබුණු යම් යම් ප්‍රශ්න නිසා ඉහළ නිලධාරීන් විසින් කුමන්ත්‍රණකාරී ලෙස මේ දේ සිදු කරා කියලා සැකයකුත් අපිට තියෙනවා. මොකද එහෙම කරලා මේගොල්ලෝ නිකන් හිටියේ නැහැ. රැඳවියෝ ඒ අවස්ථාවේදී ඔවුන් ඉල්ලා සිටියේ මේ කොරෝනා රෝගය වැළඳිලාද කියලා අපිට පරීක්ෂණා කරගන්න. මොකද කොරෝනා වැළඳිච්ච රැඳවියන්ව මේකට ගෙනත් දැම්මා කියන ඉල්ලීම කරන්න තමයි ඔවුන් එක්රැස් වෙලා ඒ ඉල්ලීම කරන අවස්ථාවේදී තමයි නියෝගයක් මේ කැරල්ලක් මැඩපවත්වන්න නියෝගයක් ලබා දීලා තියෙනවා කියලා අපිට දැනගන්න ලැබුණ අධිකාරීවරයා ධන හිසෙන් පල්ලෙහාට වෙඩි තබන්න කියලා. නමුත් මේක අපිට දැනගන්න ලැබුණා සහකාර අධිකාරීවරයෙක් විසින් උඩුමහලේ සිට මේ රැඳවියන්ට වෙඩි තිබ්බා කියලා. ඒ වගේම තවත් බන්ධනාගාර නිලධාරීන් කීප දෙනෙක් සම්බන්ධ වෙලා මේ රැඳවියන්ට වෙඩි තියලා හිසට පපුවට ප්‍රදේශයට වෙඩි තියලා තමයි මේ ඝාතනය සිද්ධ කරේ කියන දැක අපිට දැනගන්න ලැබුණා. ඉතින් මෙවැනි ම්ලේච්ඡ ඝාතන සාධාරණීකරණය කරන්න එවකට සිටපු ආණ්ඩුව උත්සාහ ගත්තා. ඒ වගේම එවකට හිටපු රාජ්‍ය අමාත්‍ය රොහන් රත්තත් උත්සාහ කරා. මොකද රොහන් රත්තත් කියන්නේ කොහොමත් පිස්තෝල වලට මාර ආසාවක් තියෙන මානසික ලෙඩෙක් විදියට පෞගිය දවස්වල වැඩ කරපු ඇමතිවරේ. අපි දන්නවා ඔහු අනුරාධපුර බන්ධනාගාරයට ගිහිල්ලා ඒ දෙමළ දේශපාලන සිරකරුවන්ගේ හිසට පිස්තෝල එල්ල කරලා තර්ජනය කරපු ඇමතිවරේ මේ රොහන් රත්තත්. ඉතින් මෙවැනි මරිමෝල් පිස්සන්ට මේ රටේ ඇමතිකම් දුන්නම අත්වෙන්නේ මේ වගේ ඉරණම තමයි. මේ වගේ කළු පැල්ලම් තමයි ලංකාවේ මානව හිමිකම් සම්බන්ධව ජාත්‍යන්තරයට යන්නේ. ඒ නිසා අපි ඇත්ත වශයෙන්ම අධිකරණය දීපු මේ තීන්දුව සම්බන්ධව අපි අධිකරණයට මේ අවස්ථාවේදී ගරු කරනවා. මොකද අපි බලාපොරොත්තු වුණා
ඇත්ත වශයෙන්ම මේකට සාධාරණයක් ඉෂ්ට වෙයි කියලා. ඒ සාධාරණ ඉෂ්ට වෙමින් පවතිනවා. මොකද ඒ වගේම අපි බන්ධනාගාර ඉන්න මේ රැඳවිය මේ නිලධාරීන්ට අපි කියනවා, ඉහළ පුටුවල ඉන්නවුන් පුටුපොරේට දඟලලා උඹලගේ රස්සාව, උඹලගේ රස්සාව තමයි මුන් බිල්ලට දෙන්නේ, උඹලගේ ජීවිත තමයි මුන් බිල්ලට දෙන්නේ. හිතන විදියට උන් ඕඩර් දෙනවා. ඒ එකක්වත් ලිඛිතව දෙන ඕඩර් නෙමේ. අරුව මරපම්, මූව මරපම්, වෙඩි තියපම්, ගහපම් කියලා ඕඩර් දුන්න පළියට තමන්ගේ ජීවිතේ අඳුරට පත් කරගන්න එපා. තමන්ගේ ජීවිතේ හිරගෙවල් වල ගෙවන තත්ත්වයට පත් කරන්න එපා. මොකද මේ රැඳවියෝ එක්ක මේ නිලධාරීන්ට කිසිදු පෞද්ගලික තරහක් නැහැ. මේ විදියට ගහලා මරන්න තරම් තරහක් නැහැ. ඒ නිසා අපි කියනවා මේ බන්ධනාගාරය ඉන්න මේ නිලධාරීන්ට, ඔගොල්ලෝ මේ ඉදිරියටවත් තමන්ගේ රැකියාව විදියට කරන්න, එක එක කොන්ත්‍රාත් වලට මිනිමරණ කොන්ත්‍රාත් කරුව බවට පත් වෙන්න එපා. මොකද එහෙම වුණොත් ඔගලගේ රැකියාවට මෙන් ඔගොල්ලෝ ජීවිතයේ කාලයටම හිරගවල් වල දුක් විඳින්න වෙනවා. මොකද ඔගොල්ලෝ දන්නවා දැන් මේ වෙනකොට සිරකරු අයිතිවාසිකම් සොරකේ මේ කමිටුව ඇවිටියට අපි බන්ධනාගාර රැඳවියන්ව නීතියෙන් පිට මේ ආකාරයේ ඝාතනය කරන සිදුවීම් කීපයකට එරෙහිව අපි නීතිමය ක්‍රියාමාර්ග අරන් තිනවා. ඒ වගේම දැන් පහුගිය කාලේ සිද්ධ වුණා කදුරුගස්සාර බන්ධනාගාරයේ රැඳවියෙක්ව ගහලා මැරුවා. දැන් මේ වෙනකොට ඒක ඇඹිලි පිටිය මහා අධිකරණයේ ඒ නඩුව විභාග වෙමින් පවතිනවා. ඒ නඩුවෙත් අපි මේ වෙනකොට මැදිහත් වෙලා තියෙනවා. අපිට දැනගන්න ලැබුණා එහි සාක්ෂිකරුවන්ට තර්ජනය කරන තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේ ඝාතනයට සැකපිට අත්අඩංගුවට අරන් තියෙන නිලධාරීන්. ඉතින් ඔයනි තත්ත්වයක් තමයි අද මේ බන්ධනාගාර තුල තියෙන්නේ. මොකද සිරකරුවන්ට අපි හැමදාම කියනවා වගේ මේ නිලධාරීන් hina unat ගහනවා, ඇඬුවත් ගහනවා. ගහනවනේ ඉතා අමානුෂික වද හිංසන දෙනවා. මේක තමයි බන්ධනාගාර තත්ත්වය. දැන් මේ වෙනකොටත් අපිට දැනගන්න ලැබිලා තියෙනවා මැගසින් බන්ධනාගාරේ එක් රැඳවියෙක් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. මේ අධික රස්නෙත් එක්ක වෛරස් එකක් ඇඟල ඇතුල් වෙලා ඒ රැඳවියා ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. ඒ වගේම මේ වෛරස් එක විශාල රැඳවියන් පිරිසකට මේ වෙනකොටත් ඔවුන්ගේ ශරීරවලට ඇතුල් වෙලා තියෙනවා. දැන් ඔවුන්ට අපි ඉල්ලීම් කරා එයි අධිකාරීවරයාගෙන් මේ වෙනකොට ඒවට ප්‍රතිකාර ලැබෙමින් පවතිනවා කියලා අපිට දැනගන්න ලැබිලා තියෙනවා. ඉතින් අපි දිගින් දිගටම කියන්නේ බන්ධනාගාර මේ ඉන්න මේ රැඳවියෝ කියන අය, මේ සිරකරුව කියන අය උප්පත්තියෙන් වැරදිකාරයෝ නෙමේ. මේ සමාජ විෂමතාවයත් එක්ක තමයි මේගොල්ලෝ වැරදිකාරයෝ බවට පත් වෙන්නේ. ඒ සමාජ විෂමතාවයට එරෙහි වන මිනිසුත් වැරදිකාරයෝ වෙනවා. ඒ සමාජ විෂමතාවයට අසු වෙන මිනිසුත් වැරදිකාරයෝ වෙනවා. ඒ නිසා මේ මානුෂිකව මේ රැඳවියෝ දිහා බලන්න ඕනේ. මොකද ඒ වගේම ගරු මහේස්ත්‍රාත්වරයාගේ රැකවරණය මත සිටින අය තමයි මේ බන්ධනාගාර රැඳවියෝ. ඉතින් මේ මහේස්ත්‍රාත්වරයාගේ ගෙට පැනලා මරනවා වගේ වැඩක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා මේ රටේ වගකියෝ යුතු මේ රජයක් නම් අපි ඉල්ලා සිටිනවා බන්ධනාගාර තුල පමණක් නොවේ අත්අඩංගුවේ සිටින යම් රැඳවියෙකු නීතියෙන් පිට ඝාතනය කරනවා නම් ඒ ඝාතනයට එරෙහිව රජයක් හැටියට ක්‍රියාමාර්ග ගන්න ඕනේ. ඒ වෙනුවෙන් අපි සිරකරු අයිතිවාසිකම් සොරකමේ කමිටුව හැටියට අපි මේ රටේ නීතියෙන් පිට යම් ඝාතනයක් සිද්ධ වෙනවා නම් ඒ ඝාතන වලට එරෙහිව අපි නීතිමය ක්‍රියාමාර්ග ගන්න අපි පස්සට යන්නේ. අපි මේ ඝාතකයින්ට එරෙහිව අපේ හඬ අපි අවදි කරලා ඔවුන්ව නීතිය ඉදිරියට ගෙනල්ලා දඩුවම් කරන තුරු සිරකරු අයිතිවාසිකම් සොරකමේ කමිටුව හැටියට අපි පෙනී සිටිනවා. ස්තුතියි. ලක් දෙරණ පුවතකට එහා ගිය රට ගැන කෙකුමක්.